කුංකුම යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරන අපූර්ව සත්කාර අටක්. කුංකුම හෙවත් සැෆ්රෝන් ගැන ඔබත් අහලා තිබෙන වාට සැකයක් නැහැ. සම අලංකාර කරගන්න යොදාගෙන නිෂ්පාදන රාශියක කුංකුම අඩංගු වෙන බව සඳහන් කරලා තිබෙනවා. කොහොම නමුත් කුංකුම කියන්නේ ඇත්තටම කුළුබඩු කාණ්ඩයට අයත් වෙන ශාකමය නිෂ්පාදනයක්. එයින් අතිශයම සුළු ප්‍රමාණයක් ආහාරවලට යෙදුවත් එමගින් ආහාරයේ රසයට සහ සුවඳට විශාල බලපෑමක් කරනවා. මේ නිසා කුංකුම ආහාර පිසීමේදී යොදාගන්නේ ඊටම සුළු වශයෙන්. නමුත් එය තරමින් හරි යොදා සකස් කරපු ආහාර කෙනෙකුට පහසුවෙන් කන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ කුංකුම නව මිල අධිකම කුළුබඩු වර්ගය වීමයි. කුංකුම වල තත්ත්වය හා ප්‍රමිතිය අනුව ඒ කිලෝග්‍රෑමයක මිල රුපියල් 80000ක වගේ ඉඳලා රුපියල් මිලියනයකටත් අධික වෙන්න ඉඩ තිබෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ එය මලක රේණු කොටසෙන් ලබා ගන්නා කුළුබඩුවක් වීම සහ නිෂ්පාදනයට ඊටම විශාල මිනි ශ්‍රමයක් දරන්නට සිදුවීම. ලොව සමස්ත කුංකුම වලින් 4-3කටත් වඩා නිෂ්පාදනය කරන ඉරානයට ආර්ථික සම්බාධක පැනවී තිබීමත් මේ අධික මිලට තවත් හේතුවක්. මොනතරම් මිල අධික වුණත් කුංකුම වලට අදටත් ඉහළ මිලමක් තිබෙන්නේ එයින් ලැබෙන හිතා ගන්න බැරි රූපලාවන්‍ය සත්කාරය නිසාමයි. මෙනිසා මිල කොයිතරම් ඉහළ ගියත් කොහොම හරි කුංකුම මිලදී ගන්න ලෝකේ පුරාම රූපලාවන්‍ය නිෂ්පාදකයන් නම් මග බලාගෙන ඉන්නේ. ඉතින් අද මේ වීඩියෝවෙන් අපි ඔබට කියන්නට යන්නේ කුංකුම වලින් ඔබේ සිරුර හැඩ කරගන්න ලැබෙන අන්න ඒ වගේ අපූර්ව ප්‍රයෝජන අටක් ගැනයි. අංක 1 මුහුණේ තෙල් ආශ්‍රිත සියලු ගැටලු වලට විසඳුමක්. ඔබත් කුරුලෑ නිසා පීඩා විඳින කෙනෙක්ද? එසනා වාණිජ නිෂ්පාදන භාවිතයට වඩා අතිශයම සාර්ථක විසඳුමක් කුංකුම වලින් ලබා ගන්න පුළුවන්. එය හදාගන්න ඔබට අවශ්‍ය වෙන්නේ කුංකුම රේණු 10ක පමණ ප්‍රමාණයක් විතරයි. ඖෂධ අලෙවි සැලකින් ඔබට කුංකුම ග්‍රෑම් කිහිපයක් මිලිට ගන්න පුළුවන් නම් එය මේ සත්කාරයේ වාර ගණනාවක් කර ගැනීම සඳහා හොඳටම ප්‍රමාණවත්. සුපිරි වෙළඳ සැලකින් බැසිල් කොළ ටිකක් ලබා ගන්න. දැන්නේන් කොළ 5ක පමණ ප්‍රමාණයක් සහ කුංකුම රේණු 10ක් භාජනයකට දාලා එයට වතුර කෝපයක් දමන්න. රැයට මේ සිදු කරලා උදෑසන වෙනතුරු ඒවා ජලයේ පෙඟෙන්න දෙන්න. උදේ කාලෙදි පෙඟිලා තියෙන බැසිල් කොළ සහ කුංකුම ටික අතින් පොඩි කරලා දියාරු පේස්ට් එකක් සාදා ගන්න. මේ මුළු මුහුණ පුරාම හොඳින් ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. දිනපතා මේ කිරීමෙන් ඉබේම ඔබේ මුහුණේ ඇති කුරුලෑ, වයිට් හා බ්ලැක් හෙඩ්ස් වගේම වෙනත් ගැටලු සියල්ලම දුරු වෙලා යාවි. අංක 2 මුහුණේ වර්ණ අසමානතාව ඉවත් කිරීම. අපේ මුහුණ බොහෝ විට පැහැපත් සහ අඳුරු ප්‍රදේශ රාශියකින් සමන්විතයි. මේකට හේතු රාශියක් තිබෙන්න පුළුවන්. හිරු එළියට සහ කෘත්‍රිම ආලෝකයේ තිබෙන UV කිරණ වලට නිරාවරණය වීම, පෝෂණ ඌනතා, තෙල් එක්රැස් වීම, හෝමෝනමය වෙනස්කම් ඇතුළු හේතු සාධක රාශියක් මුහුණේ විවිධ කොටස් වෙනස් ආකාරයෙන් වර්ණ ගැනීමට හේතු වෙනවා. ඇතැම් වෙලාවට මේ නිසා අක්‍රමවත් ෂේඩින් කරා වගේ තෙනුමක් ඔබේ මුහුණේ ඇති විය හැකි. මේ ගැටලුවටත් කුංකුම වලින් ඉක්මන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒකට ඔබට කරන්න තිබෙන්නේ කහ මේස හැන්දක් මද උණුසුම් ජල කූප දෙකක හොඳින් දිය කරලා ඒකට කුංකුම රේණු කිහිපයක් දමා පෙඟෙන්නට ඉඩ දීමයි. පැය කිහිපයක් ගත වුණාට පස්සේ එම ජලයෙන් මුහුණ හොඳින් සෝදා ගන්න ඔබට පුළුවන්. මුහුණ පිස දමන්නේ නැතිව ස්වභාවිකව වේලෙන් ඉඩ හරින්න. නැවත සෝදා දමන්න අවශ්‍යත් නැහැ. මෙන්න මේ සත්කාරය ඔබේ සමානව දින දෙකකට හෝ තුනකට වරක් කිරීම හරිම ප්‍රමාණවත්. සති කිහිපයක් යන්නත් කලින් ඔබේ මුහුණට ඒකාකාරී වර්ණයක් ලැබෙන්න ගනිමින් අංක 3 තුවාල කැලල් ඉවත් කිරීම. විවිධ හේතු නිසා සම තුවාල වලට ලක් වුනහම ඒට මතු පිටින් කබොල්ලක් නිර්මාණය වෙන ඔබ උනතරම් දැකලා ඇති. මේ කබොල්ල ඉබේ හැලී යන්න කලින් ගලවා දැම්මුතින් එම ස්ථානයේ සම යලි ප්‍රතිස්ථාපනය වෙනකොට එහි කැලලක් හටගන්න වැඩි ඉඩ ගඩක් තිබෙනවා. කුංකුම් භාවිතයට ගැනීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීම ඔබට බලපා ගන්නට පුළුවන්. මේකට මුලින්ම කුංකුම රේණු කිහිපයක් ජලයේ දමා හොඳින් පෙඟෙන්න ඉඩ හරින්න. පෙඟුනට පස්සේ රේණු ටික පිටතට අරගෙන එය පොල් තෙල් අඩංගු කුඩා කුප්පියකට දමන්න. දැන් මේක සතියක වගේ කාලයක් තියෙන්නට දෙන්න ඕනේ. කුංකුම වල අඩංගු වෙන රසායනික සංයෝග පොල් තෙල් වලට සෙමෙන් උරා ගන්න. තුවාල, මැහුම් දැමීම් හෝ කුරුලෑ කැලල් ඇති ස්ථානවල මේ තෙල් වලින් ස්වල්පයක් ගාලා හොඳින් සම්වාහනය කරගන්න. කුංකුම මගින් සම යලි වර්ධනය කිරීම ක්‍රමවත් කිරීමත්, සමේ තෙතමනේ ආරක්ෂා කිරීමත්, සමට විස බීජ ආසාදන ඇතිවීම වැළැක්වීමත් ඉතාම සාර්ථකව සිද්ධ කරනවා. මේ නිසා මේ ක්‍රමයෙන් බොහෝ විට තුවාල කැලල් ඇති වෙන්නටත් පෙරම වළක්වා ගන්නට ඔබට පුළුවන්. අංක 4 සමේ දීප්තිය ඉහළ නැංවීම. ගොඩක් දෙනෙක් ලස්සන හමක් කියලා කිව්වම හිතන්නේ සුදු පාට ගැන. හැබැයි ඇත්තටම කෙනෙක්ගේ සමේ සුන්දරත්වය වැඩි දියුණු වෙන්න හේතු වෙන්නේ ඔවුන්ගේ සමේ පැහැපත් බව. එහෙම නැත්නම් යන්තම් දිලිසෙන ස්වභාවය බව අද වෙද්දී ඕන කෙනෙක් පිළිගන්න කාරණයක්. මේක වාණිජ නිෂ්පාදන බොහොමයකට වඩා හොඳින් ඇති කරගන්න කුංකුම සාරය යොදා ගන්න පුළුවන්.
මේකට ඔබට කරන්න තියෙන අලු දියර කිරි කෝප භාගයක් අරගෙන ඒකට කුංකුම රේණු කිහිපයක් දාගන්න. එය පැය කිහිපයක කාලයක් ශීතකරණයේ තබන්න. කුංකුම සාරය උරා ගන්න අතරතුර කිරි නරක් නොවීමට මේ විදිහට ශීත කිරීම ඉතාම වැදගත්. දැන් ස්පොන්ජ් එකක් භාවිතයෙන් කුංකුම මිශ්‍ර කිරි ඔබේ සිරුර පුරාම ආලේප කරගන්න. විනාඩි කිහිපයක් තබා සබන් භාවිත නොකර ජලයෙන් පමණක් සෝදා හරින්න. කුංකුම මිශ්‍ර වූ කිරිවල මේද සමේ මතුපිට සරය සුසිනිදු කරන්නත් එයි තෙතමනේ සුරකින්නත් උදව් වෙනවා. එයින් ස්වභාවිකව ඔබේ සමට වැටෙන ආලෝකය වඩා හොඳින් පරාවර්තනය වෙන්න ගන්න නිසා දීප්තිමත් වෙනවක් ඔබට ලැබෙනවා. අංක 5. මූණේ වර්ණය වැඩි දියුණු කරගන්න. ලස්සන වෙන්න සුදු වෙන්න අවශ්‍ය නැහැ කියන එක අද කාලේ නිතරම අහන්න ලැබෙන කතාවක්. කොහොම නමුත් ආසියානු සමාජයේ කවදත් සුදු පැහැයට ඉහළතනක් ලැබීම නම් වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ඔබේ සම ගොඩක් අඳුරු පාට නම් ඒක තරමක් වැඩි දියුණු කරගන්න ඔබ උනත් පුද්ගලිකව කැමති ඇති. ඒ ඉතාම ආරක්ෂිතව සහ කල්පවතින විදිහට සිදු කරගන්න මේ කුංකුම ඔබට යොදා ගන්න පුළුවන්. මේකට මුලින්ම කුංකුම රේණු කිහිපයක් අරගෙන රෝස වතුර කෝප භාගයක පොඟවා ගත යුතුයි. දැන් මේකට සෙමෙන් සෙමෙන් සුදු හඳුන් කුඩු යොදා මිශ්‍ර කරමින් තරමක් ඝනකම පේස්ට් එකක් සාදා ගන්න. ඔබේ සමේ අඳුරු පැහැ වැඩි ස්ථානවල මේ ඝනකම තට්ටුවක් විදිහට ආලේප කරලා විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. මේටත් සබන් භාවිතය අවශ්‍ය නැහැ. සමමත් ඉතිරිවන සංයෝග ඉබේම සමට උරා ගැනෙනවා. මේ සතියට දෙවතාවක් කිරීම හොඳටම ප්‍රමාණවත්. සති කිහිපයක් යද්දී ඔබේ සමේ තිබෙන අඳුරු පැහැ අඩු වෙලා නිකම්ම ඔබේ හැම පැහැපත් වෙන්නට ගනීවි. අංක 6. අවුවට කළු වූ සම යථා තත්ත්වයට පත් කරගන්න සාර්ථක ක්‍රමයක්. අද වෙද්දි වැඩි දිනෙක අවුවේ ඉන්න අවස්ථාවම කරගන්න පෙළඹිලා ඉන්නවා. කොහොම නමුත් යම් යම් හේතු නිසා කෙනෙකුට බොහෝ වේලාවක් තද අවුවේ ඉන්න සිදු වෙන්න පුළුවන්. ඉරුවෙලිය ඇති UV කිරණ වලින් සමට සිදුවෙන හානිය වළක්වා ගන්න ඒවායේ මෙලනින් කියන වර්ණකය රැස් වෙන්න ගන්නවා. මෙන්න මේ සිදුවීම තමයි අවුවේ හිටියම කළු වෙන්න හේතු කාරණා වෙන්නේ. කොහොම නමුත් මේ රැස් වෙන මෙලනින් ඒ තරම් ඉක්මනින් විසිර යන්නේ නැහැ. ඔබේ සිරුරේ අවුවට නිරාවරණය වූ ප්‍රදේශය අනුව ඒ කලින් වර්ණයට එන්න මාසයකටත් වඩා කාලයක් ගත වෙන්නට පුළුවන්. හැබැයි අපි මේ කියන කුංකුම සත්කාරයෙන් ඒ වේගවත් කරගන්න ඔබට හැකියාව තිබෙනවා. මේ සඳහා සීනි නොයදූ යෝගට් කෝප්පයකට ඇට ඉවත් කළ තක්කාලි විෂ සල්පයක් දමා මිශ්‍ර කරගන්න. දැන් එයට කුංකුම රේණු කිහිපයක් යොදා නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය අවුවට පිළිසුන ස්ථානවල දිනපතාම ආලේප කර සෝදා හරින්න. සතියකින් දෙකකින් අවුවට කළුණු කොටස් මුල් වර්ණයටම පැමිණේවි. අංක 7. නියපොතු වලට සිදුවෙන හානි වළක්වා ගන්න. නිතරම නියාලේපන ගල්වාගෙන සිටීම සහ නියාලේපන වේගින් ඉවත් කරන්න යොදා ගන්නා කීටෝන කාණ්ඩයට අයත්‍රාවක නිසා අපේ නියපොතු වලට හානි සිදුවෙන ඉඩකඩ තිබෙනවා. නියපොත්තේ ඇති කෙරටින් ව්‍යුහය දුර්වල වීම වගේම අවට ශුද්‍ර ජීවි වර්ධනය පහසු වීමත් මේකේ ප්‍රතිඵල. එයින් නියපොතු විනාශ වී යාම වගේම නියපොතු යට සහ ඒවායේ කෙළවරවල ආසාදන මතුවීමත් සිද්ධ වෙන්නට පුළුවන්. වාසනාවකට වගේ කුංකුම කියන්නේ ඊටම හොඳ විසබීජ හා දිලීර නාශකයක්. ඒ වගේම ප්‍රබල කීටෝන වැනි රසායනික වලින් සිදුවන හානිය සමනය කරන්නත් ඒට පුළුවන්. මේ නිසා සතියකට වරක් කුංකුම රේණු කිහිපයක් පිඟින්න දාපු වතුරේ ඔබේ ඇඟිලි තුඩුව භාගෙන ඉන්න හුරු වෙන්න. කොහොම නමුත් මේ සිදු කළ යුත්තේ නිය ආලේපන සම්පූර්ණයෙන් ඉවත් කර පමණයි. මේ වෙනුවෙන් කුංකුම වෙනමම භාවිත කිරීම වගේම අපි කලින් කතා කරපු වෙනත් සත්කාරයකට භාවිත කරපු කුංකුම රේණු යොදාගෙනත් එය කරගන්න හැකියාව තිබෙනවා. අංක 8. සම මැදෙන ස්ථානවල අඳුරු පැහැය අවම කරගන්න. අපි එදිනෙදා ජීවිතය ගත කරද්දී සිරුරේ තිබෙන සම එකමත එක ඇතිල්ලීමට ලක්වන ස්ථාන කීපයක් තිබෙනවා. මේ නිසා ඒ තැන්වල දහඩිය එක්රස් වෙලා සමේ මතුපිට සරේ ඉවත් නොවි ඉතිරි වෙන්නට පුළුවන්. මේ කාලයක් සිදු වෙද්දී ඒ ස්ථාන සිරුරේ අනෙක් තැන්වලට සාපේක්ෂව අඳුරු මලානික ස්වභාවයක් ගන්නවා. මේ වැඩිපුරම සිදු වෙන්නේ ඉකිලිසා කේලි ආශ්‍රිතව. නිතරම සම රැලිවැටීමට ලක්වන වැලමිට සහ දනහිස් වලත් මීට සමාන අඳුරු පැහැයක් හටගන්නේ තිබෙනවා. මෙසනා තරමක අර්ථාපල් ගෙඩියක් ඉතා සිහිනව ග්‍රේඩ් කරගන්න. දැන් එයට කුංකුම රේණු කිහිපයක් එකතු කර වතුර කෝපයක් පමණ තමා සෙමෙන් තැම්බෙන්නට හරින්න. අලවල පිෂ්ඨ කොටස සහ කුංකුම සාරය මිශ්‍ර වීමෙන් ලා තැමිලි පාට ඔකු සුප් එකක් වගේ දේරයක් ඇති වුනහම එය පෙරා ගන්න. ස්පොන්ජ් එකකින් මේ සිරුරේ අඳුරු ස්ථානවල ආලේප කරන්න. වෙලිලා ගියාට පසුව ජලෙන් සෝදා දමන්න. මේ දින 3කට වරක් කිරීමෙන් සිරුරේ මැදෙන ස්ථානවල අඳුරු පැහැ නැති කරගන්න පුළුවන්. ඉතින් ඔබටත් කුංකුම වලින් තිබෙන විශ්මිත රූපලාවන්‍ය ප්‍රයෝජන ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ආහාර රසවත් කරන කුළුබඩුවකින් එතරම් ප්‍රයෝජන ගන්න පුළුවන් බව විශ්වාස කරන්නත් බැරි තරම්. නොහිතන දේවල් වලින් ලබා ගන්න හැකි ඒ වගේ අපූර්ව ප්‍රයෝජන ඇතුළත් තවත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම ආවෙමු. ඉතින් අදට අපි ගිහිල්ලෙන්න. යන කලින් මතක් කරගන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා.
තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.